Right, අපි බලමු අද තව words ටිකක්. දැන් මේ picture එකේ ඉන්න කෙනා shoes නැතුව ඉන්නේ, slippers නැතුව ඉන්නේ. දැන් අපි කොහොමද කියන්නේ English වලින් shoes නැතුව ඉන්නවා, එහෙම නැත්නම් slippers නැතුව ඉන්නවා. අපි ඒකට කියනවා barefoot, barefoot. So she is barefoot and she's walking barefoot. ඇය සෙරප්පු සපත්තු නැතුව ඉන්නේ. Right? මම එහෙම හිටියා, I was in the temple, I was barefoot. මම සෙරප්පු දාන්න නැතුව හිටියේ. Right? ඇයි ඔයා මේ shoes නැතුව? Why are you barefoot? Why are you barefoot? එන ලස්සන word එකක් barefoot. අපි බලමු ඊළඟ වචනය. දැන් මෙයා ගෙනල්ලා දෙනවා letter එකක්. Right? අනිහම අපි letter එකක් එහෙම නැත්නම් message එකක් පණිවිඩයක් ගෙනල්ලා දෙන කෙනාට අරගෙන යන කෙනාට කියනවා bearer, bearer. දැන් අපි bank manager ට කළමනාකරුතුමාට ලියුමක් ලියනවා. Please send me a checkbook with the bearer of this letter. මෙන්න මේ ලිපිය රැගෙන එන්නවා තේ මට checkbook එකක් එවන්න. දැන් ලිපිය රැගෙන එන්න bearer, bearer, bearer. ලස්සන word එකක් අපි යමු ඊළඟ වචනයට. In this picture, I believe this boy betrays this girl. මොනවද මේ betray කරනවා කියන්නේ? Drohi venawa, drohi venawa. So don't betray anyone. කාටවත් drohi වෙන්න එපා. ඔයා ඔහුට drohi වුණාද? Did you betray him? Did you betray him? Right? Drohi venawa, betray. අපි බලමු ඊළඟ word එක. මේ restaurant එකේ food serve කරන්නේ robotලා. මොකද serve කරනවා කියන්නේ? පිළිගන්නනවා. Right. අලුත් ටෙක්නොලොජි එකක් හොඳයි නේද? අතන කාටක් හදලා නැහැ. රොබෝ තමයි ටේබල් එකට ෆුඩ් සර්ව් කරන්නේ. Right? දැන් ඔයාට මේ කේක් එක පිළිගන්නන්න පුළුවන්. Can you serve this cake? Serve කරනවා. එයාලා අපට serve කරා මොනවා හරි. Refreshments. Right? Serve කරා. නම් පිළිගන්නනවාට කියනවා මොකද්ද? Serve කරනවා. අපේ ඊළඟ වචනය. දැන් මේක හරි ලස්සන තැනක් මිනිස්සු ඒ වගේ තැන්වලට ආසයි නේද? වැවක් කයිනේ, මුහුදු වෙරළක් කයිනේ. එතන තියෙන මේ සුළඟට, මද සුළඟට ගොඩක් අය ආසයි. ඉතින් අපේ මද සුළඟ කියන වචනයට ඉංග්‍රීසි වලින් කියනවා breeze. Breeze. නුවර එළිය, ග්‍රෙගරි ලේකෙක් ගාව හවසට නේද? So we love that breeze. Breeze. හරි ආසයි. ඒ මද සුළඟට මොකද්ද breeze, breeze වචනය breeze. Right? ඔන්න මේ වචන ටිකක් හොඳට ස්ටඩි කරගන්න. භාෂාවක් කියන්නේ words හරි important. කොච්චර අපි වාක්‍ය හදන හැටි ඉගෙන ගත්තත් වැඩක් නැහැ. වචන බැරි නම් කතා කරන්න අමාරුයි. අදහස් ප්‍රකාශ කරන්න බෑ. So study these words. මේවා පාඩම් කරන්න. Right, අපි බලමු දැන් මේ words ටික මතකද කියලා. එහෙනම් මේ වචනය barefoot. Barefoot. Bearer. Bearer. Betray. Betray. Serve. 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 Breeze. 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 Barefoot. Barefoot. Serve. Serve. Breeze. Breeze. අනේ වගේ වීඩියෝ එක කිහිප සැරයක් බලලා හොඳට ප්‍රැක්ටිස් කරන්න words ටික වෙනම පොතක වචන ලියන්න.